අද වෙනකොට මොරටුව ලුණාව රෝහල ගත්තොත් එහෙම ලුණාව රෝහලේ නොවැම්බර් මාසෙන් පස්සේ මානසික රෝගීන්ට දෙන ලිතියම් බෙහෙත නැහැ. එතකොට අනිත් බෙහෙත් නැහැ. ඒ නිසා ඩිප්‍රෙෂන් ඇතිච්ච රෝගීන් ඩිප්‍රෙෂන් හොයාගන්න තත්ත්වයකට හොයාගන්න බැරි තත්ත්වයකට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ඉල්ලීමක් කළා කරන්න ආවේ ඖෂධ නියාමන අධිකාරියට. මේ රටේ සමස්ත දෙවුඳුරු තුඩු ඉඳලා පේදුරු තුඩු දක්වාත්, සංගම කන්දු තුඩු ඉඳලා කොළඹ දක්වාත් තියෙන මේ ප්‍රදේශය තුළ තියෙන සමස්ත මේ මාතෘභූමියේ ලෙඩ්ඩු තමන්ගේ ආරක්ෂාව පතලා ඉන්නේ රෝහලට. රෝහලට එනකොට අනිවාර්යෙන්ම ඔහුට දැන් තියෙන තත්ත්වයන් අනුව මේ නියාමන අධිකාරියේ නියාමනයේ නැති නිසා, බෙහෙත්වල තියෙන බාල තත්ත්වය නිසා ඔවුන්ට යන්න වෙන්නේ අවසන් ගමන්. ඒ නිසා ඒ ප්‍රශ්නෙත් එක්ක කතා කරන ගමන් අපි මොරටුවේ ලුණාව රෝහලේ අද වෙනකොට මානසික රෝගීන්ට දෙන ඒ ලිතියම් බෙහෙත නොවැම්බර් මාසයෙන් පස්සේ ලැබිලා නැහැ. එහෙනම් අපිට පුරවැසිය විදිහට අයිතියක් තියෙනවා. මොරටුවේ මහජන නීතිරු මහජන නීති විදිහට අපිට අයිතියක් තියෙනවා. ඒක ප්‍රශ්න කරන්න. ඒ නිසා කේලිය රමියක් කැල්ලට පුළුවන් හොරකොටු පැනලා තමන්ගේ කකුල කඩාගත්තට පස්සේ පෝට් එලිසබෙත් යන්න. හැබැයි අපි අහිංසක මිනිසුන්ට එහෙම බෑ. ඒ නිසා අපි කිල්ලා හිටින්නේ යුක්තිය, ආර්ථික යුක්තිය. ඒ නිසා ආර්ථික යුක්තිය ඕනා. ඒ නිසා ජාතික ඖෂධ නියාමන අධිකාරිය ළඟට ආවට පස්සේ ආර්ථික යුක්තිය තොරතුරු ගැන දැනගැනීම වෙනුවට අපට ලැබෙන්නේ රකවල් යොදපු නිලධාරීන් එළියට එන්නේ නැති තත්ත්වයක් නම් ඒක හරි සෝචනීයයි. ඒ නිසා අපි කියන්නේ කේලේ රඹුල් කැල්ල ඔබ ඒ හොරකොටු පැනලා කකුල් කඩාගෙන පෝට් එලිසබෙත් ගියාට අපේ මිනිසුන්ට අද යන්න තැනක් නැහැ, බෙහෙත් නැහැ. ඒ නිසා ඔබට බැරි නම් ඔගෙන් අස්සෙන්න. එහෙම නැත්නම් මේ රටේ ජනතාව ඔබට එරෙහිව සාප දෙවි. ඒ සාපෙන් ගැලවෙන්න ආත්ම ගානකට ඔබට බැරි වෙයි.